ශයන් ජයසූරිය කියන්නේ දක්ෂයෙක්. හැබැයි ඔහුට ලැබුණ අවස්ථාවෙන් හරි වැඩක් ගන්න ශයන් සමත්ුනේ නැහැ. ඒ වගේම ශයන්ට සාධාරණ අවස්ථා ලැබුණද කියන එකත් ප්‍රශ්නයක්. මුල් පෙළ ප්‍රතිකාරයක් විදිහට ශයන් වැඩ පෙන්වන කාලේ ශයන් කණ්ඩායමට ගෙනහැලා මැද පෙළ ප්‍රතිකාරයක් විදිහට යොදා ගන්නවා තමයි අපි වැඩිපුර දැක්කේ. ශයන් අවසන් වතාවට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරලා එක් දින තරගයකට සෙල්ලම් කරන්නේ පාකිස්තාන කණ්ඩායමත් එක්ක. ඒ පාකිස්තානයේදී 2009 කරච්චිවලදී ඒ තරගයේදී කඩුලක් දවා ගන්න ශයන් ඊට කලින් පාකිස්තාන කණ්ඩායමට එරෙහිව සෙල්ලම් කළ තරගයේ ලකුණු 96ක් ලබාගෙන සතකයකට ලකුණු 4ක් අඩුවෙන් දැවි යන්නේ. හැබැයි ශයන් මේ විදිහට පාකිස්තානයේදී වැඩ පෙන්වුවත් කොදිව් කණ්ඩායම එක්ක එක් දින තරගාවලියේ ශයන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ. එදා ශයන් මේ ලකුණු 4 ගත්තා නම් ජාතික කණ්ඩායමට තෝරගෙන ශයන් එක් දින කණ්ඩායමක ඉන්නත් තිබුණා. හැබැයි එහෙම වුණේ නැහැ. තවදුරටත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දේශීය හා ජාත්‍යන්තර තරඟ සඳහා තමා සහභාගි නොවන බව ලිපියකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දුන්නු ශයන් තම පවුලත් එක්ක ඇමරිකාවේ පදිංචියට යාමට තීරණය කළ බව තමයි එම ලිපියෙන් දැනුම් දෙන්නේ. මේ විදිහට ඇමරිකාවට යන ශයන්ට ඇමරිකා කණ්ඩායම නියෝජනය කරන අවස්ථාව උදා වෙයි කියලා තමයි ආරංචි වෙන්නේ. ශ්‍රී ලංකාවට සමුදෙන ශයන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරලා එක් දින ජාත්‍යන්තර තරඟ 12කට ක්‍රීඩා කරලා ලකුණු 195ක් වගේම කඩලු 3කුත් බිඳලා තියෙනවා. ශ්‍රී ලංකාවේ පළමු පෙළ තරඟ 80කදී ශතක 11ක් අර්ධශතක 31ක් එක්ක ලකුණු 5431ක් රැස් කිරීමට සමත්ව තියෙන ශයන් එහිදී කඩලු 193ක් දවා ගැනීමටත් සමත් වෙලා තියෙනවා. දේශීය එක් දින පිටියේ ලකුණු 4432ක් ශතක 9කුත් එක්ක ලබාගෙන තියෙන ශයන් මේ තරඟවල කඩලු 116ක් බිඳ දාන්නත් සමත් වුණු දක්ෂයෙක්. තාමත් අවුරුදු 29ක් වෙන ශයන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට සමුදුන්නත් ඇමරිකා කණ්ඩායම නියෝජනය කරලා හරි දක්ෂතා පෙන්වන්න පුළුවන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔයාට සුබ දවසක්.